සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බබනු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත හදිසි නීතිය සම්මතයි ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වන්නයි දැනුම් දීමක් සකකටියුතු පාර්සල් හා රතවාහන ආරක්ෂිතව පුපුරවා හැරීම ස්ථාන කීපයකදී ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි අගරදුගුරු හිමිපාණන්ගේ ඉල්ලීම දේවස්ථානවල පියතු මල්ලාගෙන් ඉල්ලීමක් කරනවා ආරක්ෂක අංශ මගින් අපිට දීලා තියෙන දැනුවත් කිරීම තුල දේව මෙහෙයන් පවත්වන්නට එපයි කියලා දේව මැදුරුවල අද රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය සකකටේතු පාර්සල් හා රත්වාහන ආදී ආරක්ෂිත අයරින් පුපුරවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කරනවා දිවින පුරා ස්ථාන රැසක සෝදිසි මෙහෙයුම් අද දිනේ පුරා ක්‍රියාත්මක කෙරුණා කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ ආපන ශාලාවක තිබූ සැක සහිත පාර්සලයක් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ආරක්ෂක උපක්‍රමික පිපිරවීමක් සිදු කිරීමට පොලිසිය කටයුතු කළා. කටාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් මෙම පිපිරවීම සිදු කළා. මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු යතුරු පැදියක්ද ආරක්ෂක උපක්‍රමික පිපිරවීමක් සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා. කිසිම විටත් එහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් නැති බවයි ආරක්ෂක අංශ අවධාරණය කළේ. කෑගල්ල ප්‍රදේශයේ විශේෂකාර බලකාය සිදු කළ මෙහෙයුමකින් සන්නිවේදන උපකරණ යතුරු පැදියක් වෑන් රථයක් සමග සැකරුවන් දෙදෙනෙකු අතරංගුවට ගෙනුණා. විශේෂකාර බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. පිටකොටුව ගෑස්පා හන්දිය ප්‍රදේශයේ සැක කටයුතු ලෙස නතර කර තිබූ යතුරු පැදියක් විශේෂකාර බලකාය පුපුරවා හැර තිබෙනවා. ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල නගරයේ ඇතුළු අවට ප්‍රදේශවල නිවාස වාහන හා ගොඩනැගිලි ආදිය පොලිසිය පරීක්ෂා කළා. යුද හමුදාව පොලිස් විශේෂකාර බලකාය සහ පොලිසිය ඒකාබද්ධවයි මෙහෙයුම ක්‍රියාත්මක කළේ. අඹගමුව ප්‍රාදේශීය සභාව අසල දින දෙකක් නතර කර තිබූ ලොරි රථයක් පොලිස් විශේෂකාර බලකාය දැඩි පරීක්ෂාවට ලක් කළා. දැඩි පරිශ්‍රමයකින් පසු ලොරි රථය විවෘත කළ අතර එහි සැකකටයුතු කිසිවක් නොතිබුණු බව පොලිසිය ප්‍රකාශ කළා. නඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බස් නැවතුම්පොළ ඇතුළු ස්ථාන රැසක් සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා. එහිදී ලැබුණු තොරතුරක් මත නඹුල්ල නිකවටවන ප්‍රදේශයේ නිවසක සිටි සැකකාර තරුණයෙකු තියුණු ආයුධ සමග අතනඟුවට ගෙන තිබෙනවා. වයඹ පළාත ආණ්ඩුකාර පේෂණ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාතේ ආරක්ෂක විධිවිධාන තර්කයේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැතුණා. වයඹ පළාත් ආරක්ෂක ප්‍රධානින් ආගමික නායකින් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවලට එක්ුණා. මේ කටකතා පැතිරි වුණාම ඒවට කලබල වෙලා ලොකු ප්‍රශ්න හදාගන්නේ නැතුව මේ අදාළ පොලිස් ස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා හරි තොරතුරු මොකද්ද කියන එක හරියට දැනගන්න කටකතා වලට අහුවෙන්නේ නැතුව. ඇහැලී ගොඩනගරේ ඉන්ධන පෙරුම් හලක් අසල නවතා තිබූ සැක්කටේතු යතුරු පැදියක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. පාසල් ආරම්භයට පෙර පාසල් අවට පරිශ්‍රය ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජකාරිය විසින් මාතා උපදෙස් දී තිබෙනවා. පාසල් බස් රථ වෑන් රථ හා පාසල් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන්ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. නැගනීර පළාතේ ආරක්ෂාව තහවුරු කර ඇති බව නැගනීර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකොණාමල මඩකලපුව එවැගේම පොළොන්නරුව ගත්තම දැනට සියලුම ආරක්ෂක විධිවිධාන තර කළා 100%ක් අපි ආරක්ෂාව තර කළා තියෙන්නේ ආගමික සිද්ධස්ථාන අනිකුත් රජයේ වැදගත් ආයතන ජලයේ සපයන විශේෂ ස්ථාන සියලුම තැන්වලට අපි ආරක්ෂාව දීලා තහවුරු කළා තමයි තියෙන්නේ මේරුවල කංකානම්ගඩ ප්‍රදේශයේ තිමහල් නිවසක් පරීක්ෂා කිරීමේදී සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයට බඳවා ගන්නා අයිතුම්පත් සමග සැකරුවන් 5 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් 10 දෙනෙකුගේ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වුණු බවයි පොලිසිය පවසන්නේ. සැකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතයි.
ත්‍රස්ත ප්‍රහාර මෙහි වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බව යුද හමුදාපති ලොතරැන් ජෙනරාල් මහේ සේනානායක මහතා පවසනවා. ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සැකකටයුතු පුද්ගලින් හා වාහන පිළිබඳ දැනුම් දීම සඳහා යුද හමුදා මූලස්ථානයේද විශේෂ දුරකථන අංක කීපයක් හඳුන්වා දී තිබෙනවා. 01124342251, 01104, 05515, 05, 01104, 05, 51, 06, 07666, 91, 16, 04, 01122, 43, 33, 35 යන දුරකථන අංකවලට එම දැනුම් දීම සිදු කළ හැකි. කෙතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන 8ක් ඉලක්ක කරගනිමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. මේ අතර අද රාත්‍රියේ 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. බෝම්බ පිපිරීමේ සිදුවීම මාලාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලිකව විමර්ශන සිදු වෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය වැනි විමර්ශන කොට්ටාස කිහිපයකින්මත් ඒ සඳහා සහාය ලැබෙනවා. ප්‍රධාන වශයෙන් මේ විමර්ශනය සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. මෙම බෝම්බ පිපිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙක් පැමිණ ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම ඒ 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අනන්‍යතාවය අනාවරණය කර ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිලා තිබෙනවා. මේ සිද්ධි සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 60කට අධික වෙනවා. මේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් අතරින් 32ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, ඒ වගේම තවත් පුද්ගලයින් 4ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයේ භාරයේත් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුවෙනවා. මේ සිදුවන විමර්ශන ඉතා සාර්ථකව මේ වෙද්දී තොරතුරු රැසක් ලැබිලේ තොරතුරු ඔස්සේ මේ විමර්ශන සිදුවෙනවා. මෙම දිනවලදී අනාරක්ෂිත අපරීක්ෂාකාරී ආකාරයට කටයුතු කිරීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා. ඔබගේ වාහන අනාරක්ෂිතව නොසැලකිලිමත් සහ අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ දමා යන්න එපා. අපි ඊයේ දිනත් ප්‍රකාශයට පත් කළා ඔබේ වාහනය නවතා යනවා නම් එහි ඔබගේ දුරකථන අංකය සඳහන් කරලා යන්න කියලා. ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් ගණනාවක් පිළිබඳවත් වාර්තා වෙමින් පවතිනවා. ඔවුන් සම්බන්ධයෙන් උත් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන සිදු කරනු ලබනවා. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට සිය දොරවලින් ඉල්ලා අසුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ බව ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙතද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළේ පැය 24ක් තුළ ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බවයි. ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව දැනුවත්ව සිටියදී ඊට පියවර නොගත් බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට විවිධ පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වුණා. විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා විදේශ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ දැඩි විවේචනයට ලක් වුණා. ඔහු විදේශ මාධ්‍ය හමුවේ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ දැන සිටි නමුත් එය මෙතරම් විශාල ප්‍රහාරයක් වනු ඇති බවට නොසිතූ බවයි. එසේම සියලු හෝටල්වලට හෝ දේවස්ථානවලට ආරක්ෂාව සැපයීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා. හදිසියේ නීතිය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදයට එක් වූ මැති අමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. සියලුම ප්‍රජාවන්ට සහ සියලුම පුරවැසියන්ට එක සමාන ලෙස සමාජ ස්ථාවරයේ සමුදිය ළඟා කර දීමේ අරමුණින් අපගේ ජාතියෙහි වර්තමාන සහ අතීත තුවාල සුව කිරීම සඳහා වන අපගේ ප්‍රයත්න දෙගුණ කිරීම සඳහා අපගේ ජාතියට කාලය ලැබ ඇත. මෙම කාර්යය ඉටු කිරීම සඳහා ආර්ථික සංවර්ධනය හා ආරක්ෂාව හා සම්බන්ධ ජාතික අභිලාෂයන් පිළිබඳ ගැටලුවලදී සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගැටුම් සහ බෙදීම් පසුකර තබමින් අවබෝධය සහ සහභාගිත්වය ප්‍රවාදනය කිරීමෙන් අප සිවුර ජනාම එක්ව කටයුතු කළ යුතු වේ. ඇත්ත වශයෙන්ම රටක් ඇටියට ඇඟිල්ල දික් කිරීමේ අවස්ථාව නෙමෙයි මේක. මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක තමයි අපි මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් හොයන්න ඕන. අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වැරදුනේ කොහෙද කියන එකත් අපි හිතන්න ඕන. පල්දියලට ගහනවා, දේශපාලනඥයින්ට ගහනවා, හෝටල් වලට ගහනවා, හත් වෙනදා ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම තිබ්බා. අපේ අගමැතිතුමාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්නේ. ඉතින් අගමැතිතුමා දන්නෙත් නැහැ, කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ.
බුද්ධියන්සේට මේ තොරතුරු ලැබුණාම ਉਹ මොකද කරන් තිබ්බේ? ලියුම් ලියන එක නෙමෙයි. අගමැතිතුමාට, ජනාධිපතිතුමාට, කාදිනල්තුමාට දැනුම් දෙන්න. දුරකථනයේ. එතකොට මේ ආරක්ෂක ප්‍රධානීන ජනාධිපතිතුමා ගණන් ගන්නෙත් නැත්තම්, අගමැතිතුමා ගණන් ගන්නෙත් නැත්තම්, එතුමා කාටද සේවය කරන්නේ? අන්න ඒකයි අපි හොයන්න ඕන. මේ රටේ ජීවත් වෙන සියලු ජාතීන්ට අපි ආරක්ෂා කරන්න ඕන. ඔබතුමාලා අපි බොහොම අමාරු එකත්‍රස්වාදී කණ්ඩායමක් පරාජය කරලා රට සංසුන් භාවයේ සහ සංවර්ධනයේට පිවිසෙන්න පුළුවන් තත්ත්වයට ගෙනාවා. ගරු සභා නායකතුමනි, ඔබ විසින් කියපු මේ ලියකියවිල්ල තියෙනවා ආගමික ප්‍රධාන ස්ථානවලට පාර දෙනවා කියලා. ක්‍රිස්තු භක්තිකයන්ගේ ප්‍රධාන පාස්කු දිනේ මාසික රෝදා මෙවැනි දෙයක් තියෙද්දී මොකද්ද කරලා තියෙන්නේ? අපි පහුගිය යුද්ධේ වෙරුණායන් පස්සේ අපි හරි මාර්ගයේ ගියේ නැහැ කියලා මම විශ්වාස කරනවා. යුද්ධේ වෙරුණායන් පස්සේ අවුරුදු 32ක අපේ රට කානිවල් එකක් උත්සවාකාර ජීවිතයක් අපට ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා. අපි සියලු දෙනාම මොන පක්ෂේ හිටියත් මොන පැත්තේ වාඩිවලා හිටියත් මේවට වග කියන්න ඕනේ. එතකොට මේ ලියුම අනුව ක්‍රියාකරේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න හදන එක හරිද? එතකොට ජනාධිපතිට ඒ ලියුම පිටපතක් නොගියනම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සලයේ සුමානකට පාරක් තිබ්බනම් අනිවාර්යයෙන් මේ ලියුම ගැන කතා කළ යුතුව තිබුණා. යුද්ධ යෝරණයෙන් පස්සේ බුද්ධියංශ වැඩියෙන් පාවිච්චි කරේ අපි වගේ අයගෙන් පිළිගන්න. අපි ගැන ඔත්තුසයන්, අපේ දරුවෝ ගැන ඔත්තුසයන්. අද ඇති වෙලා තියෙන තත්වයට පෞගිය අවුරුදු 10 තිබුණ සියලු මාණ්ඩුවව කියන්න ඕන. මොකද මේ වගේ ත්‍රස්තවාදයක් අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හදන්න බෑ. කන්ද මේක අනිවාර්යෙන් අවුරුදු අඩු ගානේ 7-8ක වැඩක්. ආරක්ෂක කවුන්සලයේ සහ ආරක්ෂක ඇමති ආරක්ෂක ලේකම් ඒගොල්ලෝ රාජකාරිය පැහැරලා තියෙන අසාර්ථක වෙලා තියෙනවා. මොන නිදහසට කාරණා කිව්වත් අපි ඒක පිළිගන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්න පුළුවන්, අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ රජයේ ඉදිරියට යන්න ඕන නම් අනිවාර්යෙන් සුදුසු සූසන් වලට දාගන්න ඕනේ. විපක්ෂයෙන් නිතර කියන කතාවක් තමයි බුද්ධ්‍යාංශ දුර්වල කරලා තියෙනවා, බුද්ධ්‍යාංශ සිරගත කරලා තියෙනවා, බුද්ධ්‍යාංශ රිමාන්ඩ් කරලා දෙනවා කියලා. එමුනම් බුද්ධ්‍යාංශ දුර්වල වෙලා තියෙනවා නම් මෙවැනි තොරතුරු ලබා දීමට හැකියාවක් නැහැ. මේ අනුව අපිට බොහොම පැහැදිලි බුද්ධ්‍යාංශ වල දුර්වලතාවයක් මෙතන නැහැ. බුද්ධ්‍යාංශ ලබා දුන්න තොරතුරු අනුව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තිබුණ වරද තමයි මෙතන තියෙන්නේ. අපේ පක්ෂේ ජාතික ලැයිස්තු හිටිය කෙනෙක් මේ පිළිබඳව අත්අඩංගුවට අරන් තියෙනවා. මම විශ්වාස කරනවා අදටත් ඒ පුද්ගලයා මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් ඔහුගේ පුතාලා ඔහුගේ දරුවන් මේකට සම්බන්ධ වෙන්න ඇති කියන එක තමයි හිතන්නේ. මම දන්නා ඒ ගැන. නමුත් ඒ පුද්ගලයා ඉබ්‍රාහිම් හාජියාර් අපි කවුරුත් දන්නවා අපේ රටේ අපනයන කරුවන්ගේ සංගමේ ජනාධිපති සම්මාන ලැබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්මාන දීලා තවිනාලි ඒස ඔහු සම්බන්ධ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳ නීතිමය පියවර ගන්න, ඒ පිළිබඳ වහාම නීත්‍යානුකූලව කටයුතු කරන්න. අපේ ආරක්ෂක අංශවල අඩුපාඩු තිබුණා, නියම වේලාවට කටයුතු කරේ නැහැ කියලා චෝදනා මේ තුන් නැගුණා. නමුත් මේ සිද්ධිය ඇති වුණායින් පස්සේ විශේෂයෙන්ම අපේ බුද්ධ්‍යාංශය ඉතාම නිවැරදිව මේ පිළිබඳව අවශ්‍ය වාර්තාවන් සකසලා දුන්නා. ආරක්ෂක අංශ මේ සිද්ධියෙන් පස්සේ අවශ්‍ය අත්අඩංගුවට අරගෙන විශාල සේවාවක් කළා, තමන් තුළ තියෙන දක්ෂතාවයන් පෙන්වලා දුන්නා. ඒකත් අපි අගේ කරන්නට ඕන. මේක මේ කොටි ත්‍රස්තවාදය නෙවෙයි, මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය. මේ සිද්ධියට පස්සේ පැය 24ක් ඇතුළත 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊයේ රාත්‍රියේ වෙනකොට වාහන දෙකක් අත්අඩංගුවට ගත්තා. ඒක ජාතියක් ආගමක් කුල බලාගන්නේ නැතුව කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපි ඔක්කොම ජාතියක් වශයෙන් මේක කළා. ඉතාමත්ම හොඳින් මෙන්න මේ ත්‍රස්තවාදයට අපි එකමුතුව වෙලා මේක පරාජය කිරීමයි. රට තුල මතුවැති තත්ත්වයේ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. එය හෙට පෙරවරු 10ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පසුරු 4ට ජනාධිපති කාර්යාලයේදී රැස්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කළා. ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුව සීනු දේවස්ථාන ක්‍රියා කළ යුතු බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් උපදෙස් දී තිබෙනවා. බිෂොප් හවුස්හි පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. මම අපේ දේවස්ථානවල පියතුමල්ලාගෙන් ඉල්ලීමක් කරනවා, මේ තත්ත්වය හරියටම සමනය වෙන තුරු ආරක්ෂක අංශ මගින් අපිට දීලා තියෙන දැනුවත් කිරීම තුළ දේව මෙහෙයන් පවත්වන්නට එපයි කියලා දේව මැදුරුවල. ඒ වගේම මේ දවස්වල හැමදාම උදේ 11ට මලවුන්ගේ සීනුව නාද කරන්න කියලා මම දේවස්ථානවල පියතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. මම ඉල්ලා සිටිනවා රජයෙන් මේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තියන්න. එක්සත් ජාතික පක්ෂය
පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කියාගෙන එක එකනට ලකුණු දාගන්න හදන්නේ නැතිව මේ නායකයෝ ඔක්කොම එකතු වෙලා දැන් මේ රටට වෙලා තියෙන විනාශය, ඒ විනාශයේ ඉදිරියේ මේ රටට ආදරය කරන නායකයෝ හැට කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එක ගැන හිතන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. පසුගිය දාස්ථාන 8ක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ තුවාලකරුවන් 84 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර 21 දෙනෙකු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර, මේගමුව කටුව පිටිය හා මඩකලපුව දෙව්මැදුරුවල මෙන්ම ප්‍රධාන පෙළේ හෝටල් 3ක හා දෙහිවල හා දෙමටකොට ප්‍රදේශවලදී මෙම බෝම්බ පුපුරා ගියා. එහිදී තුවාල ලැබූ පිරිස අතුරින් තවත් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොසදී බවයි පොලිස් මූලස්ථානය අද උදෑසන නිවේදනය කළේ. මෙම පිරිසට විදේශිකයින් 38 දෙනෙකුද ඇතුළත්. මෙම ප්‍රහාරවලින් විදේශිකයින් 19 දෙනෙකු ඇතුළු 500කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඒ අතුරින් 375 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. නැවතත් ප්‍රවෘත්ති. පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කිසිදු පූර්ව දැනුම්දීමක් කර නොතිබූ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙනා ටෙප්ලිට්ස් පවසනවා. CNN රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිනිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරය පිළිබඳව කිසිදු පූර්ව දැනුවත් භාවයක් ඇමරිකාවට නොතිබූ බවයි. ශ්‍රී ලංකා රජය ඇමරිකා එක්සත් ජනපදය සමග බුද්ධිමය තොරතුරු රැස් කිරීමේ හා හුවමාරු කර ගැනීම අවලංගු කර තිබෙන බවද ඇය සඳහන් කර තිබෙනවා. පසුගිය ඉරිදා එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් බුද්ධි තොරතුරු හෙළි කර තිබූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි තානාපතිවරිය මේ බව සඳහන් කර ඇත්තේ. Can you confirm that that is the case, that your country was amongst those that warned Sri Lanka that this could happen? Christiane, we had no prior knowledge of these attacks. The Sri Lankan government has admitted lapses in their intelligence gathering and information sharing. At this point, we are really focused on the investigation. Well, I know the government felt that they had good reasons for wanting to cut off social media access. They've had experiences with social media as a violence accelerator. Last year, there were riots against the Muslim community in Kandy City in central Sri Lanka. That violence was fueled in part by social media and false rumors that were being spread. I'm sure the government felt that they had a balance to achieve and landed on the side of caution. මේ අතර මෙරට සිදු වූ බෝම්බ පිපිරීම් පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ සඳහා ඇමරිකාවේ FBI හෙවත් ෆෙඩරල් පොලිසිය සහය හිමිවන බව ඇමරිකා තානාපති කාර්යාලය සඳහන් කරනවා. ස්ථානීය පරීක්ෂණ, පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාව සහ ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා FBI සහය හිමිවන බවයි වාර්තා වන්නේ. අදාළ පරීක්ෂණ සඳහා FBI නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් දිවයිනට පැමිණ සිටිනවා. ජාත්‍යන්තර පොලිසිය සහය දැතිව විඳිතයන් හඳුනා ගැනීම, වෝහාරික ඩිජිටල් පරීක්ෂණ, ජීවතත්ත්ව, ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණ කටයුතු සඳහා ඔවුන් දායක වනු ඇති. ඉන්ටර්පොල් ආයතනයේ මහලේකම් ජර්ගන් ස්ටොක් පවසා ඇත්තේ මෙවැනි බෝම්බ සහ ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ අයගේ පවුල් සහ හිතවතුන් සඳහා ලෝපුරා නීතිය රකින ප්‍රජාවේ සම්පූර්ණ සහය ලැබිය යුතු බවයි. බ්‍රිතාන්‍ය වරෙක මුණ දුන් අවාසනාවන්ත අත්දැකීම් හා සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකථනයෙන් අමතා තෙරේසා මේ මහත්මිය අවධාරණය කළේ ත්‍රස්ත ක්‍රියා මර්ධනයට ශ්‍රී ලංකාවට සිය සහය ලබා දීමට සූදානම් බවයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිටිය පිළිබඳ සිය කනගාටුව පළ කළා. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන බවද ඇමරිකා ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. විපතටපත් ශ්‍රී ලාංකික ජනතාව වෙත තෙරේසා මේ මහත්මිය සිය ශෝකය පළ කළා. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වන විවර්ෂණවලට සහය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවද ඒ මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකථනයෙන් අමතමින් ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ශෝකය පළ කළා.
ත්‍රස්තවාදී හේතුවෙන් පකිස්ථාන ජනතාව 70,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් කළ ඉම්රාන් ඛාන් මහතා ත්‍රස්ත ක්‍රියා මැඩලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවද ප්‍රකාශ කළා. අත්‍යවශ්‍යම අවස්ථාවක මෙසේ උපකාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තුතිය පළ කළා. ශ්‍රී ලංකා පකිස්ථාන දිගු කාලීන මිතුදම ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා ඉම්රාන් ඛාන් මහතා වෙත ප්‍රශංසාව පළ කළා. රජයේ සංහිඳියා වැඩපිළිවෙල හේතුවෙන් රට තුළ යලිත් වරක් ත්‍රස්තවාදයක් ඇති නොවන බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ඊයේ පැවති විශේෂ සංවාදයේ වැඩසටහනට එක්වෙමින් සංහිඳියාව තමයි මේකට හේතුව කියන එක. ඒ කියන්නේ දැන් වලට සනීපද? එහෙම අහන්න නැහැ ඔබතුමාට තොන්තරන් ඇහෙන්නේ නැති. ඒ කියන්නේ ඒක බැලු බැලමුට හරි හාස්‍යෝත්පාදක ප්‍රකාශයක්. නමුත් ඒ ඇතුළෙත් කිසියම් අදහසක් තියෙනවා. මේ සංහිඳියාව කියන ලේබල් එක ඇතුලේ බොහෝ නොමනාදේ පෝෂණය වෙන්න ඕන තරම් ඉඩ හදලා දුන්නා කියලා. සංහිඳියාව තුළ එහෙම පෝෂණය වෙන්නේ නැහැ. එහෙමනම් සංහිඳියාව නැතුවනේ ඔය කතාවක් කියනවනේ. මේ ජනාධිපති කෙනෙක් ඉන්න ඕනේ. මොකද ත්‍රස්තවාදයේ වගේ ආවොත් මර්ධන එක. මං අහනවා ජනාධිපති කෙනෙක් ඉඳලානේ ත්‍රස්තවාදයේ මේ රටේ ඇති උනේ. ඒ ත්‍රස්තවාදයේ හැදුවේ කවුද? ජනාධිපති ක්‍රමයේ. ඒ වගේ තමයි ওই කතාව. සංහිඳියාව නිසා ත්‍රස්තවාදය හැදෙනවා. සංහිඳියාව නැති කාලේ ත්‍රස්තවාදය නැති වුණාද නෑ? ඒතකොටත් පෝෂණය වෙලා ආවනේ. 77 ඉඳලා සංහිඳියාවක් තිබුණේ නෑනේ මේ රටේ. අපි මේ 2015 ගේනකම්. ඒතකොට 77 ඉඳලා මේක ෂෝක් එකකට පෝෂණය වෙලා හොඳට වර්ධනය වෙලා මුල් දාගෙන මුළු රට පුරා මේක වසංගතයක් වගේ පැතිරුණේ කොහොමද? සංහිඳියාව කියලාද නෑ. සංහිඳියාවින්ද තමයි මෙච්චරවත් අද තත්ත්වයකට උනේ. සංහිඳියාවින්ද නැවත නියමාකාරී ත්‍රස්තවාදයක් මේ රටේ ඇති වෙන්නේ නෑ. මෙන්න මෙවැනි ජාත්‍යන්තරේ ආනයනය කරපු ත්‍රස්තවාදයක් මේ රටේ తాවකාලිකව ඇවිල්ලා විනාශ වෙලා යනවා මිසක් එහෙම දීර්ඝකාලීන ත්‍රස්තවාදයක් ආපහු එන්නේ නැහැ මේ සංහිඳියාව යටතේ. රජයේ සංහිඳියා වැඩපිළිවෙල හේතුවෙන් රටට අත්විඳීමට තිබූ අහිතකර බලපෑම් වළක්වා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. දැන් මේ සංහිඳියාව නැති කාලේ මහින්ද රාජපක්ෂ හිටියා නම් අපිට අවුරුදු දෙකක් හම්බ වෙනවාද? එහෙනම් අපි 2015 මාර්තුවලදී අපේ රටට සම්බාධක කියනවා. ඇවිල්ලා අපේ සියලුම අපනයන නවත්. අද ඉරානයේට වෙච්ච දේවල්. ඒතකොට ඉරානයේට ඒක දරාගත හැකි. මොකද ඉරානයට අවශ්‍ය ඕන තරම් තෙල් නිදි තියෙනවා. මේක මිනිස්සු බොහෝ අයට තේරෙන්නේ නැහැ. මොකද එවැනි තත්ත්වයක් උදා නොවුන නිසා. එදා 2015 අපි දිනුවේ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට සිවිල් යුද්ධය කියන එක මොකද්ද කියලා බලා ගන්න තිබුණා. ජනතාව විසින් ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන හැටි අපිට බලා ගන්න තිබුණා. ඒක ඔක්කොම නැති වුණේ අපි ආවයි. සම්බාධක ආවේ නැහැ. තියුණු සම්බාධක නැති වුණා. GSP හම්බුණා. මේ වගේ බොහෝ දේවල් අපිට සාධනීයව ඇවිල්ලා අද මේ වෙනතුරුත් අපිට සම්බාධක තියා අපේ ප්‍රශ්නය තීන්දුවක් ගන්නෙත් නැහැ. තව අවුරුදු දෙකකුත් දෙනවා. මීගඹුව කටුවාපිටිය දේවස්ථානයේ තෙල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් 20 දෙනෙකුගේ දේහන් පිළිබඳ අවසන් කටයුතු කිතුණු ආගමික වතාවත් මැදේ අද සිදු කෙරුණා. ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටින අයුරුද දකින්නට ලැබුණා. පාස්කු දේවමෙහෙට සහභාගි වීමේ අරමුණින් දේවස්ථානයේ වෙත පැමිණි අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කළ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් මෙම ජනතාව සිය ඥාතීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද නිත් කෙවෙනි කඳුලින් තෙත් කරමින් මෙලෙස මිහිදන් වුණා. දෙමටුකොඩදී පසුකීදා සිදු වූ පිපිරීමෙන් දිවිපිදු පොලිස් නිලධාරීන් 3 දෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. රට වෙනුවෙන් සිය ජීවිත පුද කළ එම නිලධාරීන්ට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටියා. දෙමටුකොඩ නිවාස සංකීර්ණයේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. ඒ පිළියන්දල බටුවන්තර ප්‍රදේශයේ පිහිටි නිවසේදී WM රෝහණ බණ්ඩාර මහතාගේ බිරිඳ හා දරුවන් ඇතුළු පවුලේ ඥාතීන්වද ජනාධිපතිතුමා මෙහිදී සිය ශෝකය පළ කළා. 2000 වසරේදී පොලිස් සේවයට එක් වූ පොලිස් පරීක්ෂක WM රෝහණ බණ්ඩාර මහතා සිය සේවය මැනවින් ඉටු කළ දක්ෂ නිලධාරියෙක්. 2006 වසරේදී විවාහ දිවියට පිවිසි ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකුද වනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බටුවන්දර පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් බාහතිය රත්නායක බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොස්සින්න පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ
විශාල පිරිසකගේ සෝසුසුම් මැදෙයි. ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා. පස් දිනකකින් යුත් පවුලේ තුන්වැනියා වූ භාතිය රත්නායක මහතා 2015 වසරේදී බර්ලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව පසුව කොළඹ අපරාධ කොට්ටාසියට අනුයුක්තව සේවය කළා. ඔහුගේ විවාහ උත්සවයද ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බව පවුලේ ඥාතීන් පවසනවා. මේ අතර දිවිපිදු පොලිස් සැරයෙන් ලහිරු උමේෂ් දුලංචන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මැද අද සිදු කෙරුණේ කැකිරාව දඹුලු හල්මිල්ලෑව ගීරාණකම පුදුසුසාන භූමියේදී. සිය ශෝකය ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම නිලධාරියාගේ පවුලේ ඥාතීන් වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා. මේ අතර පොලිස් සැරයෙන් ලහිරු උමේෂ් දුලංචන මහතාගේ 29 වන උපන්දිනයද අදට යෙදී තිබුණා. 2011 වසරේ පොලිස් විශේෂ කාර්ය බලකායට එක් වූ ඒ මහතා 2016 වසරේදී සිදු වූ අනතුරකින් පසුව සේවයෙන් ඉවත්ව තිබෙනවා. පසුව යළි පොලිස් සේවයට එක් වූ ඔහු කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්තව සේවය කළා. ඒ මහතා මාස 10ක් වයසදී සිඟිති දියණියකගේ බියෙකු දවනවා. ITN සවස 6:30 ප්‍රවෘත්ති අද දවසා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk